හොඳයි ළමයි දැන් අද අපි කතා කරන්න යන්නේ මාන සම්බන්ධයෙන් මාන හා ඒකක සම්බන්ධයෙන් පාස් පේපර්ස් MCQ ගණන් ටිකක් කතා කරන්න යන්නේ වීඩියෝ එක බලන ළමයි ඉන්නවා නම් මේ ගාන දැම්මහම ගාන ආපුහම ඒක පෝස්ට් කරලා ගාන හදලා ඉන්න ගාන හදලා ඊට පස්සේ මම ඩිස්කස් කරන එක අහගෙන අහගන්න මේ පාස් පේපර්ස් ගණන් ළමයි ඔය වර්ගීකරණය කරපු පාස් පේපර්ස් පොත් තියෙනවා ඒ වගේ ඒ පොතක් ගත්තනම් මේ ගණන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ පොතට තියෙනවා හරි හරි අපි මේ ගණනට උත්තරේ ගන්න බලමු ළමයි පරීක්ෂණයකදී අරය A1 ගෝලයක වේගය V වේගයකින් වැටෙන විට ගෝලය මත ඇතිවන F නම් ඝර්ෂණ බලය එතකොට F කියන්නේ බලයක් ළමයි ඝර්ෂණ බලයක් හරි ආතති බලය කියන්නත් පුළුවන් ඒකක ටිකක් මත බලය වගේ එකක් නෙමෙයිනේ මේ කියන්නේ ඝර්ෂණ බලය ඝර්ෂණය කියන්නේ උගුල්ලෝ දන්නවනේ එතකොට ඒ සමානයි KA V වර්ගයන් සූත්‍රයෙන් ලබා දෙන බව සොයාගෙන ඇත K වල මාන වන්නේ මොනවද එතකොට මේක නම් ළමයි තනිකර මාන විශ්ලේෂණය කරලා හදන්නම වෙන ගානක් එතකොට F කියන්නේ බලය දැන් අපි හදන්න යන්නේ මොකද්ද ළමයි සමාන ලකුණේ වම් පැත්තේ පදයේ මාන ඒ කියන්නේ F සමානයි K A V වර්ගයනේ එතකොට F ගේ මාන හරිද සමානයි K ගේ මාන A ගේ මාන V වර්ගයේ මාන v වර්ගයේ මාන කියන එක අපි දැන් දන්නවා v ගේ මාන වල වර්ගය කියලා ගන්න පුළුවන්. එතකොට දැන් මාන ආදේශ කරන්න ඕන x කියන්නේ බලය. දැන් බලයේ මාන දන්නේ නැත්නම් ළමයි ඔයගොල්ලෝ බලයේ මානෙදී හොයා ගන්න වෙනවා. දැන් විභාගෙදී පොත් පෙරලා පෙරලා බලන්න බෑනේ. f ma. එතකොට බලයේ මාන වෙන්නේ ස්කන්ධයේ මාන m ගුණ කිරීම ත්වරණයේ මාන l තීරණ දෙකයි. තරුණේ මාන දන්න නැත්නම් තරුණේ කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ඕව හොයලා ගන්න වෙනවා. එතකොට තරුණේ මාන කියන්නේ ප්‍රවේග වෙනසේ මාන බෙදීම කාලයේ මාන. ඒ ප්‍රවේග වෙනස කියන්නේ ප්‍රවේග දෙකක් අඩු කරාම එන එකනේ. එතකොට ඒක ප්‍රවේගයේ මානමයි. එතකොට කාලයේ මාන t. එතකොට l t දින දෙකයි කියන තරුණේ මාන එනවා. එතකොට බලයේ මාන ළමයි අපි බලයේ මාන m l t දින දෙකයි හරිද k ගේ මාන හොයන්න යන්නේ k ගේ මාන එහෙමම තියා ගන්නවා අපි එයා ඒ පදේ එහෙමම තියෙනවා a කියන්නේ array array කියන්නේ දිගක් එයාගේ මාන l ප්‍රවේගයේ මාන l t ඍණ 1යි එතකොට එයාගේ මාන වල වර්ගය ඔගලන්ට ඕන නම් ළමයි k උක්ත කරගෙන ඉන්නත් පුළුවන් කලින්ම සමීකරණය. එතකොට මෙතන එනවා m l t ඍණ 2 සමානයි k ගේ මාන මෙතන එනවා l මේක වර්ග කරාම l වර්ගය t ඍණ 2. හරිද? එතකොට ළමයි මෙතන l එකට මෙතන l එකක් කැපුණා මෙතන මේ l එක කපන්න පුළුවන් මෙතන t ඍණ 2ට මෙතන t ඍණ 2 කපන්න පුළුවන් එතකොට l වර්ගයක් මෙතන ළමයි ඉතුරු වෙනවා l වර්ගයේ එහා පැත්තට ගේනවා එතකොට k ගේ මාන වෙන්නේ ළමයි m ගේ මාන බෙදීම l වර්ගයේ මාන m ඒ කියන්නේ ml ඍණ 2යි එතකොට උත්තරය වෙන්නේ දෙවෙනි එක මේක තමයි උත්තරය එතකොට හොඳටම මතක තියාගන්න ළමයි දැන් MCQ ගානක්නේ මේකේ හදපු හදන එක ළමයි බලන එක්කිනාට ඕන වෙන්නේ නැහැ. එතකොට දැන් ඔයගොල්ලන්ට
මෙන්න මේක ආපහු ලියන්න ඕනේ නැහැ ළමයි හරිද ඔයගලන්ට ඕන නම් මේකම එකපාර ලියන්න පුළුවන් ඔයගලන්ට මෙයාම එකපාර ලියන්න පුළුවන් ළමයි හරිද එතකොට දැන් ඔයගලන්ට ඕන නම් මෙයා මෙයා එකපාර ලියන්නේ නැතුව ඒක හිතේ තියාගෙන දැන් මේ සමීකරණේ ළමයි තියෙනවනේ අපේ හිතේ කියන පොතේ නෙමෙයි පොතේ තියෙනවනේ මේ ගාන පේපර් එකේ එතකොට එහෙනම් අපි දන්නවා x ගේ මාන සමානයි මේ පදේ මාන එතකොට දැන් මාන දන්න හින්දා එකපාර මේක ලියන්නත් පුළුවන් ළමයි හරිද එතකොට මේක ලියද්දී එල්ටිරිනේකේ වර්ගයනේ ඕගොල්ලන්ට ඕන නම් ඒක වර්ග කරලා මේකම ලියන්නත් පුළුවන්. තේරුණාද? ඕගොල්ලන්ට ඕන නම් තමයි පුළුවන් අයට මම මේ කියන්නේ. හරිද? වර්ග කරලා එන සමීකරණ එකපාර ලියන්නත් පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මේ ටික විතරයි. විතර බැලුවොත්. විතර බැලුවොත් ලියන්න ඕනේ මෙන්න මේ ටික විතරයි. පළවෙනි ස්ටෙප් එක විදිහට. දැනට තමයි ඔයගොල්ලන්ට එකපාර දැන් ඕ ලෙවල් කරලා ඒ ලෙවල් වලට ආපු ගමන් එකපාර එහෙම සුදු කිරීමක් එකපාර ලියන්න බැරි නම් උඩ ස්ටෙප් එක ලියන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි මේක විතරක් ලියා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද දැන් MCQ ගාන කරලා ළමයි විනාඩි දෙකක් වගේ තියෙන්නේ. ඒතර අපි පුළුවන් තරම් ලියන ප්‍රමාණය අඩු කරලා හිතන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඒකට අපි පුරුදු වෙන්න ඕනේ ළමයි. හරිද? එතකොට මම නම් කියන්නේ ළමයි ඊට පස්සේ ඔයගොල්ලෝ හරියට හිතුවොත් මේක ලියන්න ඕනෙත් නැහැ. දැන් බලන්නකෝ ඇයි මේක ලියන්න ඕනේ නැහැ කියලා කියන්නේ. දැන් මෙයාට මෙයා කැපිලා යනවා. තීරින දෙකට තීරින දෙක කැපිලා යනවා. එන්න මේ ටිකනේ ඉතුරු වෙන්නේ. දැන් මේකෙන් කේගේ මාන උත්තර කරන්න පුළුවන් හිතින්. L වර්ගයේ මේ පැත්තට ගේනවා. L වර්ගයේ මේ පැත්තට ගෙනාපුවාම මොකද වෙන්නේ හිතින්? ඉතින් ගේන්න. L දෙන්න දෙකයි කියලා එන්නේ. එතකොට අර ඔයගොල්ලෝ කලින් ලියපු පේළිය විතරයි හරනම් ලියන්න ඕනේ. එතකොට සුළු කිරීම අපිට ගන්න පුළුවන්. මේ උත්තරේ ගන්න පුළුවන්. කියන්නේ MCQ ගානක් හදනවා කියන්නේ ළමයි රචනා ගානක් හදනවා වගේ ගාන හදාගෙන හදාගෙන ගිහිල්ලා අන්තිමට උත්තරේ ලියලා උත්තරේට ඉදි දෙකකුත් ගහලා ඒ උත්තරේ මෙතන තියෙනවද කියලා බලන එක නෙමෙයි. පුළුවන් තරම් කඩු වැඩ කරන ප්‍රමාණය අඩු කරගන්න බලන්න MCQ ගානක් හදද්දි. හරි. අපි යන් ඊගාව ගානට මේක. හරිද? සෝරි මේ ගාන මේ ගාන ඇල්පති දන බීටා ඇල්ෆා බීටා නියතන බීටායි ඒකක විය හැක්කේ මොනවද කියලා අහනවා. හරි. මේ ගාන මන් දුන්නේ ළමයි ඔයගොල්ලෝ විශිෂ්ටාපදාරිතාවේ ඒකක දන්නවා ඇති කියලා හිතාගෙන තමයි මේක ගත්තේ. හරිද? විශිෂ්ටාපදාරිතාවේ ඒකක දන්නවා ඇති කියලා හිතාගෙන තමයි මේ ගාන මන් ඔයගොල්ලන්ට දුන්නේ. ඒතොර මතක තියාගන්න ළමයි මේක හොඳට අහගන්න. අපි සමීකරණයක දෙපැත්තේ පදවල මාන සමානයි කියලා ගත්තට දෙපැත්තේ පදවල ඒකක සමානයි කියලා ෆිසික්ස් වලදී අපි කියන්නේ නැහැ. කියන්නේ සමීකරණ තියෙනවා ළමයි දෙපැත්තේ පදවල ඒකක සමාන වෙන්නේ නැති. හරිද? සරල සමීකරණයක් මම කියන්නම්. බලන්න සමීකරණයක් තියෙනවා L සමානයි R θ කියලා සමීකරණයක් තියෙනවා. L කියන්නේ දිග මේක දිග R කියන්නේ ළමයි අරය θ කියන්නේ කෝණය. මෙහෙම සමීකරණයක් තියෙනවා. දැන් මේ සමීකරණය ගත්තහම ළමයි දෙපැත්තේ මාන සමානයි. දිගෙහි මාන කියන්නේ L, අරෙහි මාන කියන්නේ L. අපි කතා කරා භ්‍රමණයේ වෙච්ච කෝණය කියන එකේකට මාන නැහැ. හරිද? එතකොට මේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ මානයි දකුණු අත පැත්තේ මානයි සමානයි. මෙයාගේ මාන L, මෙයාගේ මානත් L, මෙයාට මාන නැහැ. හැබැයි ඒකක ගත්තොත් ළමයි වෙනස්. දැන් දිගෙහි ඒකක මීටර්. අරෙහි ඒකක මීටර්. හැබැයි කෝණයට ඒක මාන නැතුණාට ඒකකයක් තියෙනවනේ.
රේඩියන් කියලා කෝණයේ මයින එකකේ රේඩියන්. එතකොට දෙපැත්තේ ඒකක සමානද? දෙපැත්තේ ඒකක සමාන නැහැ. එතකොට මම මේ සරල උදාහරණයක් කිව්වේ ළමයි මේ සමීකරණ ඔයගොල්ලන්ට ඉස්සරහට තියෙනවා හරිද? එතකොට මේ සමීකරණය මොකක්ද කියන එක ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි. දැනට මේක ඕන වෙන්නේ නැහැ. සමීකරණය මෙහෙම එකක් තියෙනවා කියන එක තේරුම් ගන්නකො මා විශ්වාස කරලා. හරිද? එතකොට දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැහැ හැම සමීකරණයක්. හැබැයි මාන සමානයි. දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැත්තේ මොන සමීකරණවලද? මෙන්න මේ භ්‍රමණය වන කෝණය සම්බන්ධ සමීකරණවල. හරිද? භ්‍රමණය වන කෝණය කොහරි ගෑවිලා තියෙනවා නම් සමීකරණයක දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැහැ. අනිත් හැම සමීකරණයක මේ කියන්නේ 99 එක විතර සමීකරණ වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න සමීකරණ වලින් 100ක් ගත්තොත් 99 එකම වගේ නැත්නම් 98 එකම වගේ හරිද දෙපැත්තේ ඒකක සමානයි ඒකක සමාන නැත්නම් මොන සමීකරණ වල වගේ සමීකරණ වලද කියන එක ඔයගොල්ලන්ට ළමයි විෂය නිර්දේශයේ හදාරද්දි තේරෙයි හරිද බ්‍රමණ චරිතය කියලා කොටසක් තියෙනවා අන්නේ කොටසට අදාළ සමීකරණ වල ළමයි දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැති සමීකරණ තියෙනවා අනිත් හැමතැනදීම ළමයි දෙපැත්තේ ඒකක සමානයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇහි ළමයි මේ ගාන ඒතකොට සමීකරණයක් දීලා ඒකක අහපුවාම අපි කොහොමද ඒකක හොයන්නේ දැන් දෙපැත්තේ ඒකක සමානද නැද්ද කියලා අපි දන්නේ නැහනේ කියලා ගැටලුවක් එවි ඔව් එහෙම ගැටලුවක් එනවා ළමයි හරිද මං කිව්වේ දැන් මේවා පාස් පේපර්ස් කරන්නේ එතකොට විෂය නිර්දේශයේ හදාරලා ඉවර වෙලා නේ ඔයගොල්ලෝ මේකට උත්තර ලියන්නේ ළමයි එතකොට ළමයි ඔයගොල්ලන්ට තේරෙනවා මේ සමීකරණ දෙපැත්තේ ඒක සමානද නැද්ද කියලා හරිද දැනට ඔයගොල්ලෝ තේරුම් ගන්න භ්‍රමණයේ වෙච්ච කෝණය කෝණික ප්‍රවේගය කෝණික ත්වරණය කියන්නේ කෝණය සම්බන්ධයෙන් මොනවා හරි භෞතික රාශියක් ආවොත් දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැත. කියලා දැනට මතක තියාගන්න. 99%ක් විතර සමීකරණ වල ළමයි දෙපැත්තේ ඒකක සමානයි. අර මාන සම්බන්ධයෙන් තියෙන සම්බන්ධතාවම ළමයි ඒකක වලටත් අදාළ වෙනවා. ඒ කියන්නේ සමීකරණයක් නිවැරදි නම් දෙපැත්තේ ඒකක සමානයි. එකතු කරන්න පුළුවන් ඒකක සමාන භෞතික රාශි විතරයි කියලා හිතන්න පුළුවන්. හරිද? හැබැයි ඒ වාර භ්‍රමණ චරිතය බ්‍රහ්මචරිතය කරාම තේරෙයි මොන සමීකරණද ඒක තියෙන්නේ කියලා අන්නේ සමීකරණ වලට බලංගු වෙන්නේ නැහැ. එතකොට විශිෂ්ට තාපදාර්ථතාව කියන එක මං හිතන්නේ sorry තාපදාර්ථතාව විශිෂ්ට මේ තාපදාර්ථතාව කියන එක සාමාන්‍ය පෙළ කරනවා. එතකොට තාපදාර්ථතාවයේ ඒකක වෙන්නේ ළමයි සෙල්සියස් අංශකයට ජූල්. එතකොට උෂ්ණත්වයේ මයින්නේ කෙල්වින් වල ඉන්නේ. එතකොට අපි කියන්නේ කෙල්විනයට ජූල්. එතකොට තාපදාර්ථාවේ ඒකක සමාන වෙනවා මේ පදේ ඒකක වලට මේ තුන් දෙනාගේම ඒකක සමානයි අර මාන සමාන වෙනවානේ එතකොට ඒකකත් සමානයි කියලා අපිට හිතලා ගන්න පුළුවන් හරිද ඒකක සමාන වෙන්නේ මම දැන් උත් ආයෙත් කියනවා ඒකක සමාන වෙන්නේ නැත්තේ භ්‍රමණ චරිතයට සම්බන්ධ සමීකරණ වල විතරයි දෙපැත්තේ ඒකක සමාන වෙන්නේ නැත්තේ එතකොට බීටාගේ ඒකක හොයන්නේ නැන්නේ මම ඒක බීටා කියලාම තියන්නම් බීටාහි ඒකක කියලා ඉන්න ඕනේ මම ඒක බීටා ඩොට් කියලා කියන්නම් කොහොමද බීටාහි ඒකක මේ තියෙන්නේ උෂ්ණත්වය හරිද උෂ්ණත්වයේ සිටයක් විදිහටනේ කියන්නේ එතකොට මේ තියෙන්නේ උෂ්ණත්වය T කියන්නේ උෂ්ණත්වය එතකොට උෂ්ණත්වයේ ඝනේ තියෙන්නේ එතකොට K ඍණ 3 කියලා එන්නේ හරිද එතකොට මේක එහා පැත්තට ගියාම ළමයි මොකද වෙන්නේ? කේ මොකද වෙන්නේ? බීටාගේ ඒකක සමානයි. ජූල් කේ ඍණ 1 මේ පැත්තට ගියාම කේ ඍණ 3 කියලා එනවා. සෝරි ඍණ 3 නෑ නේ මට වැරදුනා. කේ 3 කියලා එනවා. හරිද? මේ කේ 3 එළියට ගියා උඩට ගියාම කේ ඍණ 3 එනවා. එතකොට කේරින 4ක් කියනවා එතකොට උත්තරේ මේක. එතකොට තාපදාර්ථාවේ ඒකක මතක නැත්තම් ළමයි ඔයගොල්ලෝ එච්චර ওই ગાණ ගැන හිතන්න යන්න එපා. දැන් ඔයගොල්ලන්ට හිතේ
එතකොට සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත ඔක්කොගේ මේකක අපි මතක තියාගෙන ඉන්න ඕනද කියලා නෑ ළමයි මේ ගාන මම ආයෙත් කියනවා පාස් පේපර්ස් ගාන එතකොට මේ ගාන ඔයගොල්ලෝ හදන්න විභාගයට යද්දී ඔයගොල්ලන්ට විෂය නිර්දේශය ඇතුලේ තාපදාර්තාව කියන භෞතික රාශිය උගන්වනවා තව පාරක් ඒක ඉගෙනගෙන තමයි ළමයි ඔයගොල්ලෝ විභාගයට යන්නේ ඒකින්ද තාපදාර්තාවේ තාපදාර්තාව කියන එකේ ඒකක ඔයගොල්ලන්ට ආය අනාගතයේදී තාපය කියන පාඩම ඇතුළේදී කතා කරනවා ඒකින්ද තාපදාර්තාවේ ඒකක දැන් මතක නැත්තම් ළමයි මේ ගාන හදන්න බැරුණා කියලා එච්චර විශ්වාස වෙන්න එපා මේ ගාන අමතක කරලා දාන්න හරි අපි යන් ඊගාව ගාන මේ ජාතිය ගාන නම් ළමයි අපි කතා කරානේ නේද බලමු මේකට උත්තරයක් බලමු 86 ගානක් ඈ එතකොට දැන් p පරිමාව v sorry p පීඩනය v පරිමාව t උෂ්ණත්වය කියලා තියෙනවා හරිද ඒ කියන්නේ නියතයක් කියලා තියෙනවා r කියන්නේ සාරවත්ව වායු නියතය කියනවා නේද ඒකේ මාන කීයද කියලා අහනවා එතකොට ළමයි මතක තියාගන්න මේ පදේ මේ ටික අපිට වැදගත් නෑ මෙයා 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 මොනවද කියලාවත් අපිට මේ ටික වැදගත් නෑ මොකද අපි දන්නවා එකතු කරන්න පුළුවන් මාන සමාන භෞතික රාශි විතරයි එතකොට අපි දැනගන්න ඕනේ p ගේ මාන සමානයි මොකේදද a බෙදීම v වර්ගයේ මානවලට a ගේ මාන බෙදීම v වර්ගයේ මාන. ඒතර p ගේ මාන කියන්නේ තමයි පීඩනය. ඒතර පීඩනය කියන එක මතක නැත්නම් ඉතින් මාන හොයාගන්න වෙනවා. පීඩනය කියන්නේ මොකද්ද? බලයේ බෙදීම වර්ගඵලය. ඒතර පීඩනයේ මාන කියන්නේ බලයේ මාන බෙදීම වර්ගඵලයේ මාන. ඒතර බලයේ මාන MLT ඍණ 2යි වර්ගඵලයේ මාන දිගගුණ කිරීම පළල L වර්ගය. රෝග සුරු කරාම එනවා ළමයි m l ඍණ 1 t ඍණ 2 කියලා ගුණ කරලා බලන්නකෝ මේ l වර්ගයේ උදාහම ඍණ 2 වෙනවා. ඒතර විභාග වෙලාවෙදී මම ආයෙ කියනවා මොනවද මේක ලියන්න ඕනේ නැහැ. ඒක හිතේ තියාගෙන මේක ලියන්න. මේක ලියන්න ඕනෙත් නැහැ. මේක ලියන්න. මේකෙන් ළමයි මේ සමීකරණ එනවා කියලා සුරු කිරීම ඔළුවේ තියෙනවා නම් ඕක ලිව්වනම් ඇති. එතකොට පීඩනයේ මාන වෙන්නේ මේක ලිව්වනම් තමයි හිතින් සුදු කරගන්න පුළුවන් නේ එල් වර්ගයේ උඩට ආවම එල් ඍණ 1 වෙනවා ඉතින් එහෙම පුළුවන් නම් ලේසියි ඈ එතකොට පීඩනයේ මාන වෙන්නේ ළමයි m l ඍණ 1 t ඍණ 2 එතකොට මම v වර්ගයේ මේ පැත්තට කියනවා එතකොට ඒකේ මාන වෙන්නේ මොකක්ද ළමයි ඕනනම් ඔයාලට ඒක උත්තර කරගෙන හිටියත් කමක් නැහැ මුලින්ම ඒකේ මාන කියන්නේ p ගේ මාන ගුණ කිරීම v වර්ගයේ මාන කියලා එකපාර ලියාගෙන හිටියත් කමක් නැහැ v වර්ගයේ මාන කියන්නේ v ගේ මාන වල වර්ගය. ඒක පටල ගන්න යන්න එපා. v කියලා අපි වේගයටත් දානවා මෙතන v කියන්නේ පරිමාව. පරිමාවේ මාන l ඝනය. එතකොට ඒකේ වර්ගය. මේ ලියලා තින්නේ v ගේ මාන වල වර්ගය සමානයි a ගේ මාන. ඔන්නම් ඒකේ මාන කියලා මම මේ පැත්තෙන් ලියන්නම්කෝ. හරි එතකොට මේක සුළු කරාම එනවා ළමයි m මෙතන l වල 6 වෙනි බලයක් එනවා මෙතන l වල ඍණ 1 වෙනි බලය තියෙන්නේ. එතකොට l 5 කියලා එනවා t ඍණ 2 කියලා එනවා. මේක තමයි උත්තරේ. මේක ලියන්න ඕනෙත් නෑ ළමයි මේක සුළු කරාම මේක එනවා කියලා දන්නවනම් ඒක උත්තර පහ ඇතුළේ හොයන්න. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් තියෙන ප්‍රශ්නේ තමයි ළමයි මේ උත්තරේ උත්තර පහ ඇතුළේ නැහැ. ඒතොර හොඳට මතක තියාගන්න ළමයි සමහර විට මේක ළමයි මාත් මේක පොතකින්නේ ගත්තේ. පොත හදපු කට්ටියගේ printing mistake එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ඇත්තටම විභාගෙට දීලා තිබ්බ මේ උත්තර පහ වෙන්නත් පුළුවන්. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? උත්තර පහ ඇතුලේ උත්තරේ නැහැ. දැන් මොකද කරන්නේ? තව එකපාරක් සුළු කරලා බලන්න. ඒත් එන්නේ මේ උත්තරේ.
ඒත් උත්තර පහ ඇතුලේ ওই උත්තරේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වෙන ගානකට යන්න. ඒ ගාන අතාරින්න. හොඳට මතක තියාගන්න ළමයි A level විභාගෙදී වුණත් advanced level විභාගෙදී වුණත් උත්තර නැති MCQ ප්‍රශ්න දෙනවා. ඒක හින්දා තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ ළමයි ගාන හදන්න ගාන උත්තරේ පිළිබඳ තමන් විශ්වාසයක් තියාගෙන ගාන හදන්න උත්තර පහේ උත්තරේ නැත්තම් තව එකපාරක් සුළු කරලා බලන්න. සුළු කිරීම වැරදිලාද දන්නේ නැහැනේ. ඒත් උත්තර පහතොල උත්තරේ නැත්තම් අපිට ෂුවර් එකක් තියෙන්න ඕනේ ගාන වැරදි කියලා කියන්න. ඒ ෂුවර් එක තමන්ට තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ ෂුවර් එක තමන්ට තියාගන්න නම් තමන්ට ෂුවර් එකක් තියෙන්න ඕනේ තමන් ගැන මම මේ ගාන හරියට හදුවොත්. හරිද? මේ මෑත ඉතිහාසයේ උත්තර නැති MCQ ගණන් ඇවිල්ලා තියෙනවා ඈ. එතකොට එල්ලිලා හිටියොත් එහෙම අනේ මාන විශ්ලේෂණයෙන් හදන්න තියෙන ගාන හරි ලේසි මේකට උත්තරේ නැහැ නේ කියලා ඕකේ එල්ලිලා හිටියානම් එහෙම ළමයි 86 අවුරුද්දේ විභාගලේ වූ ළමයි ওই ගාන එල්ලිලා හිටියානම් එහෙම මොකද වෙන්නේ? අපරාධ වෙලා ආවා. ඉතින් උත්තරේ කොච්චර හැදුවත් වැඩක් නැහැ උත්තරේ නැහැ. කොච්චර හරියට හදුවත් උත්තරේ නැහැ. ඒ හින්දා උත්තරේ නැත්තම් ළමයි උත්තරේ එන්නේ නැත්තම් එල්ලිලා ඉන්න එපා MCQ ගණන් වල. හරිද? ඒක අතරලා ඊගාවකට යන්න. සමහර අවුරුදු වල අවිලා තියෙනවා ළමයි MCQ ගණන් දෙකක් අවිලා තියෙනවා. උත්තර නැති MCQ ගණන් දෙකක් අවිලා ආපු අවස්ථාවක් තියෙනවා. ඒතකොට කරන්නේ මොකද්ද? ඕකට හැමෝටම ලකුණු දෙනවා. ඕල් එකක් දෙනවා කියලා තියෙන්නේ. බලන්නකො පාස් පේපර්ස් පොත් වල MCQ වල උත්තර වල ඕල් කියලා දීලා ඇති. ඒ කියන්නේ හැමෝටම ලකුණක් දෙනවා. ඔයගොල්ලෝ ඕකේ වෙලා එල්ලිලා ඉඳලා වෙන්නේ මොකද්ද? ඔය වගේ ප්‍රශ්න වල ඕගලන්ට පුළුවන් ප්‍රශ්න වල කරන්නත් වෙලාව මදි වෙනවා. ඒවත් තේරුම් ගන්න. අපි යන් ඊගාව ගන්න ඩිස්කස් කරමු. ශ්‍රමතාවයේ මාන මොනවද කියලා අහනවා. මේ වළං ඉදින් හදන්න දෙයක් නෑ ළමයි. ශ්‍රමතාවයේ මාන අහපුවාම අපි ශ්‍රමතාවය කියන භෞතික රාශියේ අර්ථ දැක්වීම දැනගෙන ඉන්න ඕනේ. එතකොට මම ආයෙත් කියනවා මේවා පාස් පේපර්ස් ගන්න මේවා කරද්දි මේ පාස් يعني විභාගයට යද්දි ඔයගොල්ලන්ට ශ්‍රමතාව කියන එක විශේෂ නිර්දේශය ඇතුලේ කතා කරනවා. එන ඔයගොල්ලන්ට අදට ශ්‍රමතාවයට ඒ අර්ථ දැක්වීම දන්නේ නැත්නම් මේක හදන්න බැරි වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ශ්‍රමතාව කියන එක ළමයි විචේන නිර්දේශය ඇතුළේ කවදා හරි දවසක ඕල් ඉගෙන ගන්නවානේ. එදායින් පස්සේ නම් ওই ગાන හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ශ්‍රමතාවේට අපි දාන සංකේතේ P. ශ්‍රමතාව කියන්නේ ළමයි කාර්ය ප්‍රමාණය බෙදීම කාලය. ශ්‍රමතාවේ මාන වෙන්නේ මම පැත්තකින් කියනවා ශ්‍රමතාවේ මාන වෙන්නේ කාර්ය ප්‍රමාණය මාන. කාර්ය ප්‍රමාණය මාන මතක නැත්තම් දැන් ඉතින් කාර්ය ප්‍රමාණය මාන හොයන්න ඕනේ. කාර්ය ප්‍රමාණය කියන්නේ බලය ගුණ කිරීම දුර. ඒ වගේ අර්ධකී මතක නැත්නම් එච්චර විශ්වෝප වෙන්න එපා ළමයි ඈ මං කලින් කිව්වනේ. ඒතර බලයේ මාන වෙන්නේ ml තීරණ 2 දුරෙහි මාන වෙන්නේ l. ඒතර කාර්ය ප්‍රමාණය මාන වෙන්නේ ml තීරණ 2 ගුණ කිරීම l. ඕක බෙදන්න ඕනේ කාලයේ මාන වලින්. ඕක තමයි ශ්‍රමතාවයේ මාන වෙන්නේ ළමයි. එතකොට මෙයා ඉරෙන් උඩට ආවම t ඍණ 3 වෙනවා. මේක වර්ග කරාම l වර්ගය වෙනවා. එතකොට l වර්ගයේ t ඍණ 3 කියන්නේ මෙන්න මේ උත්තරේ. මං m ගැන හිතන්නෙත් නෑ ළමයි. දැන් මෙතන නම් ඉතින් හිතන්න දෙයක් නෑ. m වල බලය එකයිනේ. මාර දැන් t ඍණ 3 දැන් බලන්න උත්තර ගත්ත ඒවා බලන්න. දැන් t ඍණ 3 එනවා කියලා අපි දැන් t ඉරෙන් උඩට ගියාම t ඍණ 3 කියලා එනවා කියලා සුවත්නේ. තීරින තුන කියලා තියෙන්නේ මෙන්න මේ උත්තරේ එතකොට අනිවාර්යයෙන්ම ওই උත්තර දෙකේ එකක් l වර්ගය කියලා තියෙන්නේ මේ උත්තරේ විතරයි එහෙනම් ඒක තමයි උත්තරේ තේරුණාද කිව්වේ දැන් මේකෙන් අපිට පේනවනේ තීරින තුන එනවා කියලා එතකොට එහෙනම් තීරින තුන දෙන උත්තර දෙකේ එකක් තමයි උත්තරේ වෙන්නේ හරිද l වර්ගයක් එනවනේ නේද l වර්ගය තියෙන්නේ මෙයාගේ විතරනේ ඒක තමයි උත්තරේ m ගැන හිතුවේ නැතත් කමක් නැහැ ඕකෙදිනා
දොර මතක තියාගන්න මේවට අර්ථ දැක්වීම අපි දැනගෙන ඉන්න ඕන දැන් මේවා මම දුන්නේ ළමයි අපි ශ්‍රමතාවය ගැන එහෙම තීරි කතා කරද්දී කතා කරාවේ ඒවා මතක ඇති කියලා හිතලා හරිද ඒවා මතක නැත්තම් අර්ථ දැක්වීම මතක නැත්තම් දැනට කමන්නේ හැබැයි මේවා ඉගෙන ගත්තට පස්සේ මේවා පුළුවන් වෙන්න ඕන කාර්ය මානවරට සමාන මාන ඇත්තේ මොකේදද කියලා අහනවා මේ ගන්න දුන්නේ ළමයි අපි තීරියෝදි මේ කතා කරපු හින්දා කාර්යමාන තියෙන්නේ ශක්තියට අපි මතක නේද කාර්යමානයි ශක්තියමානයි බලයක ගුණේමානයි සමානයි කියලා අපි කතා කරා මාන සමාන භෞතික රාශි දිනනවා කියලා නේද එතකොට ඒක ඒකේ මතකෙන් ගහන්න මේ දුන්නේ ඒක මතක නැත්තම් ඉතින් මේකට උත්තරේ ගන්න ඕගලන්ට බෑ ආලෝක වර්ෂයක් සමාන වන්නේ කියලා අහලා තියෙනවා මේක මම දුන්නේ මම මේක ඒකක ඒකක පාඩමේදී කරපු හින්දා ආලෝක වර්ෂයක් කියන්නේ ළමයි අපි කියන්නේ අභ්‍යවකාශ විද්‍යාවේදී හරිද අභ්‍යවකාශ විද්‍යාවේදී ළමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ දිගමයින ඒකකයක් ආලෝකයේ වර්ෂයක් තුල ගමන් කරන දුර ඒතොර ආලෝකයේ තප්පරයකදී ගමන් කරනවා 3 ගුණ කිරීම 10 8ක් 3 ගුණ කිරීම 10 8ක් තප්පරයකට ගමන් කරනවා මීටර වලින් දැන් තප්පරයකදී 3 ගුණ කිරීම 10 8ක් ගමන් කරනවා නම් පැයකට ගමන් කරන දුර හොයන්න ඕක ගුණ කරනවා කීයෙන්ද 3600 මෙන්න තප්පරයකදී යන දුර මෙන්න පැයකදී යන දුර එතකොට පැයකට දවසකට තියෙනවා පැය 24ක් එහෙනම් දවසකදී යන දුර හොයන්න ඕක 24ෙන් ගුණ කරනවා ඊට පස්සේ අවුරුද්දකදී යන දුර හොයන්න ඕක 365ෙන් ගුණ කරනවා මේක තමයි ආලෝක වර්ෂයක් කියන දිගමයින ඒකකය මීටර වලට කන්වර්ට් කරාම එන උත්තරේ තප්පරයකදී යන දුර ඊට පස්සේ මෙතනින් එනවා පැයකදී යන දුර එතකොට මේ ටිකෙන් එනවා දවසකදී යන දුර එතකොට මේ සම්පූර්ණ ටිකෙන් එනවා අවුරුද්දකදී යන දුර ඔය එන්නේ මොනවාගෙන්ද ළමයි මීටර වලින් එන්නේ දැන් බලන්න හරිද 3 වැඩි කිරීම 10 8 කියන එක තියෙන්න ඕනේ 365 කියන එක තියෙන්න ඕනේ ඊට පස්සේ 24 කියන එක තියෙන්න ඕනේ හැබැයි ළමයි මේක දීලා තියෙන්නේ මොන වගේද අපිට එන්නේ මීටර වලින් උත්තර දීලා තියෙන මොන වගේද උත්තර දීලා තියෙන්නේ කිලෝමීටර වලින් මේ දෙකම වැරදියි මේ දෙක වැරදින්නේ මේකේ උත්තරේ දීලා තියෙන්නේ තප්පර වලින් දැන් එතකොට ආලෝක වර්ෂයක් කියන්නේ ළමයි දුරමයින එකක් එතකොට තප්පර වලින් ඒකක දෙන්න විදිහක් නැහැ නේද ආලෝක වර්ෂයක් කියන්නේ දුරක් නම් ඒකක වෙන්න ඕනේ මීටර හරි කිලෝමීටර හරි සෙන්ටිමීටර හරි මිලිමීටර හරි එතකොට මේ දෙ උත්තර දෙක වැරදි මේ උත්තර තුනෙන් එකක් තමයි උත්තරේ එතකොට කිලෝමීටර වලින් දීලා තියෙන්නේ නේද එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා දැන් අපිට ආපු එකේ 24 කියන එක මේක ඇතුලේ නැහැ එතකොට මේකත් වැරදි. එතකොට මේ දෙකෙන් එකක් තමයි උත්තර වෙන්න ඕනේ. එතකොට අපිට මේ බලන්න ළමයි දැන් මේ දෙවෙනි උත්තරේ ගත්තොත් ළමයි 3 වැඩි කිරීම 10 8 කියන එක තියෙනවා. ඒක අපිටත් ආවනේ. 3600ක් තියෙනවා. 24ක් තියෙනවා 305ක් තියෙනවා. අපිට ආපු ඉලක්කම් ඔක්කොම ටික මේක ඇතුලේ තියෙනවා. හැබැයි මේක වැරදි. මොකද අපිට උත්තරේ එන්නේ මීටර වලින් ඒ කට්ටිය දීලා තියෙන කිලෝමීටර කියලා. එතකොට මේක වැරදි. මේක කිලෝමීටර කරන්න නම් මොකද කරන්නේ ළමයි 1000න් බෙදන්න ඕනේ. එතකොට මේ පදේ 1000න් බෙදුවාම ළමයි මෙයා එහෙම නෙන්නේ මේ පදේ 1000න් බෙදුවාම කොහොම මොකද වෙන්නේ? මේක බෙදීම 1000. මේක 1000න් බෙදුවාම තමයි ළමයි අපිට ඒකකේ කිලෝමීටර වලින් තියන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බිංදු දෙකර මේ බිංදු දෙක කපනවා 36.10න් බෙදුවාම 3.6යි කියලා කියන්න පුළුවන්. එතකොට කිලෝමීටර වලින් ලියුවොත් ළමයි මේක තමයි උත්තරේ. එතකොට ඒකක බලන්න ළමයි අපි පුරුද්දට වගේ දැන් මේක අරගෙන ඒ වගේ දැන් සීකු කරද්දි වෙන වැරදි. ගොඩක් ළමයි මේකට උත්තරේ දෙන්න පුළුවන් මේක උත්තරේ කියලා ගන්න පුළුවන් මේ ඒකකේ දිහා බලන්නේ නැතුව.
හදිසි වෙන්න එපා උත්තර හරියට කියවන්න කොච්චර ලේසි MCQ ප්‍රශ්නයක් වුණත් ළමයි උත්තර හරියට කියවන්න මේක මම දුන්නේ මේක ගැන අපි තියරි කතා කරද්දි ඒකක ගැන තියරි කතා කරද්දි මේක අපි කතා කරපු හින්දා වාහනයක් ගමන් කරන දුර S සහ ගමන් කළ කාලයේ T අතර සම්බන්ධතාවය දැක්වෙන සමීකරණයක් මෙන්න මේක S AT වර්ගයේ ධන භාගයක් BT වේ. A හා B වල මාන පිළිවෙලින් කීයද කියලා අහනවා. දැන් ඕක නම් ළමයි අපිට හදන්න පුළුවන්. හරිද? වරහන් ඉවත් කරන්න ඕනෙත් නැහැ. එතකොට මෙතන ළමයි එකතුවක් තියෙනවනේ. කොතනද? එක ධන භාගයක් BT කියලා පදයක් තියෙනවනේ. මෙන්න මෙතන. එක ධන භාගයක් BT කියලා පදයක් තියෙනවා මෙතන. එතකොට එකතු කරන්න පුළුවන් මාන සමාන භෞතික රාශි විතරයි. එතකොට මෙයාගේ මාන වලට සමානයි. එක කියන ඉලක්කමේ මාන BT ගේ මාන භාගයක් BT ගේ මාන වලට සමානයි. එක කියන්නේ ඉලක්කමක් නේ. එතකොට එයාට මාන නැහැ. එහෙනම් මෙයාට මාන නැත්තම් භාගයක් BT කියන එකනටත් මාන නැහැ. හොඳට බලන්න මේක ළමයි ඈ භාගයක් BT කියන එකනට මාන නැහැ. එතකොට මන් ලියනවා භාගයක් BT BT කියන එක්කෙනාට මාන නැහැ මාන නැත්තම් අපි එකයි කියලා ලියන්නේ මේකේ ඉලක්කම නෙමෙයි ළමයි මේ මාන නැහැ කියන්නේ ලියන එකේ ඉලක්කම අර භාගය කියන එක්කෙනාටත් මාන නැහැනේ එතකොට BT කියන එක්කෙනාටත් මාන නැහැ අර BT ගේ මාන කියන්නේ මොනවද B ගේ මාන ගුණ කිරීම T ගේ මාන B ගේ මාන කියන්නේ මොනවද? 1 යට T ගේ මාන කියන්නේ T. ඒ කියන්නේ T ඍණ 1යි. එතකොට B ගේ මාන කියන්නේ T ඍණ 1යි. හරිද? එතකොට මේවා ලියද්දි ළමයි හොඳට මතකයි දැන් මේ භාගයට මාන නැහැනේ. ඒකින්ද ඒක ඔළුවට ගියා නම් ඕගොල්ලන් මුලින්ම මෙහෙම ලිව්වා නම් ඇති. කියන්නේ BT ට මාන නැහැ. එතකොට BT කියන්නේ B ගේ මාන ගුණ කිරීම T ගේ මාන කියලා දන්නවනම් මේක ලිව්වා නම් ඇති. එතකොට ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් කාට හරි මෙහෙම හිතන්න පුරුදු වෙන ළමයි මම ඒකයි කියන්නේ. ඕගොල්ලන් හිතන්න පුළුවන්. ඕගොල්ලන් හිතන්න පුළුවන් නම් ළමයි ඕගොල්ලන්ට පුළුවන් මේකත් ලියන්න නැතුව මේක එකපාර ලියන්න. මේකත් ලියන්න නැතුව B ගේ මාන කියන්නේ 1 යට T ගේ මාන කියලා ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්න ළමයි හරිද? එහෙම ලියන්න නම් මේ ගණන් හොඳට හදලා තියෙන්න ඕනේ. ස්ටෙප් බයි ස්ටෙප් ගණන් හදලා තියෙන්න ඕනේ. සුළු කිරීම කරලා තියෙන්න ඕනේ. එහෙම පුළුවන් ළමයෙකුට ළමයි එකපාර මේක ගන්න මේක උනත් එකපාර ගන්න පුළුවන්. B ගේ මාන කියන්නේ T ඍණ 1යි. ඒක එකපාර ගන්න පුළුවන් ළමයි ඔයගොල්ලෝ හිතුවොත්. මේ මට්ටමට හිතන්න පුරුදු වෙන්න කියලා කියන්නේ. දැම්මම එහෙම හිතන්න බැයි නම් එහෙම හිතන්න ඕනේ කියන එකවත් ඔළුවට දා ගන්න. ලියලා ගන්න හදන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන් තරම් try කරන්න ස්ටෙප් අඩු කරගන්න. එතකොට B ගේ මාන මේක කියන්නේ මොනවද? T ඍණ 1යි. දැන් බලන්න ළමයි MCQ ගානකට උත්තර ගන්න හැටි. දැන් මම මේකට ළමයි දැන් ඊට පස්සේ හිතන්න එපා ඒගේ මාන ගැන මම හිතන්න කලින් B ගේ මාන T ඍණ 1යි කියලා දෙන උත්තර මම තෝරනවා. දැන් මේ තියෙන්නේ A ගේ මානනේ මේ තියෙන්නේ B ගේ මානනේ B ගේ මාන T ඍණ 1යි කියන උත්තර තේරුවාම මට තියෙන්නේ මෙන්න මේ උත්තරේ විතරයි. දැන් B ගේ මානනේ මං හෙව්වේ B ගේ මාන T ඍණ 1යි කියලා දෙන එක උත්තරේක විතරයි. එහෙනම් ඉතින් මොකක්ද උත්තරේ? මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. එතකොට ඒගේ මාන ගැන හිතන්න ඕනද? ඒගේ මාන ගැන හිතන්න ඕනේ නැහැ. ඔය ගානේ හැම MCQ එකකම ළමයි ඔහොම ලේසියෙන් උත්තරේ එන්නේ නැහැ. හරිද? දැන් මේක නම් ලේසියෙන් උත්තර එනවා. A හා B ගේ මාන පිළිවෙලින් කීයද කියලා නැහන්. නේද? මම අර වාසනාවකට වගේ මම B ගේ මාන මුලින් මෙහෙව්වා. B ගේ මාන T ඍණ 1යි දැන් බලනවා B ගේ මාන T ඍණ 1 කියලා තියෙන්නේ කොහෙද? ආ මේක විතරයි.
නෙවෙයි ඒක තමයි උත්තරේ. ඒකින්ද ළමයි හැමතිස්සෙම MCQ ගානක් හදද්දී උත්තර පහත් එක්ක හැමතිස්සෙම ටච් එකේ ඉන්න කියලා අපි කියන්නේ. මං කිව්වේ දැන් අපි දැන් කලින් කලින් අපි ගානක් හදනවා නම් මේ දැන් අපි කලින් ගිය සතිය වගේ ගානක දීලා ඒකේ හා බීගේ මාන හොවන්න කියලා මං ගානක් දුන්නොත් ළමයි ඔයගොල්ලෝ රචනා ගානක් විතරනේ අපි ඒක හදන්නේ. ඒතකොට ඒකේ මානයි බීගේ මානයි ඉතින් වෙන වෙනම හොවන්න ඕනේ. හැබැයි දැන් තේරුම් ගන්න MCQ එකකට උත්තර ගන්නවා කියන්නේ එහෙම රචනා ප්‍රශ්නයක් වගේ හදන උත්තරේ තෝරන එක නෙමෙයි. කාගේ හරි ළමයි ඒකේ මාන හෙව්වා නම් ඉතින් බීගේ මානත් හොවන්න වෙයි. දැන් උදාහරණයක් විතර අපි ඒකේ මානත් අපි කොහෙමකෝ ඉතින් නේද? ඒකේ මාන ගත්තාම අපිට තියෙන මෙහෙම සමීකරණයක් ළමයි h සමානයි at වර්ගය වතාවක් 1 දන bt භාගයක් bt මන් දෙක භාගෙ මෙහෙම ලියන්නම්කො භාගයක් bt ඔහොම ගන්න තියෙන්නේ. එතකොට මෙයාට මාන නැහැ. එහෙනම් මෙයාටත් මාන නැහැ. එතකොට මාන නැති දෙන්නෙක් එකතු කරලානේ මේ වරහන් අතර තියෙන්නේ. එතකොට මාන නැති දෙන්නෙක් එකතු කරාම එන්නේ එන පදයටත් මාන නැහැ. නේ අපි දන්නවා ළමයි ප්‍රවේග දෙකක් එකතු කරොත් එන්නේ ප්‍රවේගයක්මයි. එතකොට මෙන්න මේ පදේ මාන ප්‍රවේගයේ මාන ප්‍රවේග දෙකක් අඩු කරොත් එන්නේ ඒත් ප්‍රවේගයක්මයි. බල දෙකක් අඩු කරොත් එන්නේ බලයක්මයි. එතකොට මොනවා හරි රාශි දෙකක් එකතු කරොත් එන භෞතික රාශිය පොදුවේ ගත්තාම එයාගේ මාන මේ දෙන්න එකතු කරාම එන පදේ මානත් මෙයාගේ මානම තමයි අපිව කලින් කතා කරා. මෙයාටත් මාන නැහැ මෙයාටත් මාන නැහැ ඒ දෙන්න එකතු කරාම එන පදේටත් මාන නැහැ. එතකොට මේ පදේට මාන නැහැ මාන නැත්තම් අපි එකයි කියලා කියන්නේ. එහෙනම් මේ පදේට මාන නැත්තම් අපි දන්නවනේ සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන පදේ දකුණු පැත්තේ තියෙන පදවලයි මාන සමාන වෙන්න ඕනේ කියලා. එතකොට මෙයාට මාන නැහැ. එහෙනම් S ගේ මාන සමාන වෙන්න එපා මේ සම්පූර්ණ පදේ මානවලට. මෙයාට මාන නැත්තම් S ගේ මාන සමානයි AT වර්ගයේ මානවලට. එතකොට අපි ලියන්න පුළුවන් ළමයි ওই જાතිය ගණන් අපි කලින් කතා කරා. හරිද? අපි ලියන්න පුළුවන් S ගේ මාන සමානයි AT වර්ගයේ මාන. එතකොට A කියන්නේ ඒකේ මාන තමයි අහන්නේ ළමයි. S කියන්නේ ගමන් කරපු දුර L. එතන මෙතන මන් ලියනවා A ගේ මාන. දැන් ගණන් හදලා පුරුදු නම් කෙලින්ම මෙතන T වර්ගය කියලා දාන්න පුළුවන්. කාලයේ මාන T, T වර්ගයේ මාන T වර්ගය. එතකොට මේක තමයි දැන් ආය සුළු කරන්න යන්න එපා. හිතින් සුළු කරන්න. A ගේ මාන වෙන්නේ මොකද්ද? L T ඍණ 2යි. එතකොට T ගේ මාන වෙන්නේ L T ඍණ 2යි. එතකොට sorry T ගේ නෙමෙයි A ගේ මාන වෙන්නේ LT ඍණ 2යි. එතකොට ඒකේ මාන LT ඍණ 2යි. එතකොට L ගේ මාන ඒකේ මාන LT ඍණ 2 වෙනවා මේකෙත් LT L ගේ මාන ඒකේ මාන LT ඍණ 2 වෙනවා මේකෙත්. එතකොට හැබැයි B ගේ මාන T ඍණ 1නේ. ඒකින්ද උත්තරේ මේක. ඉතින් ඔයගලන් තේරුම් ගන්න ඕන ළමයි අපි වාසනාවට අපිට මොකක් හරි හේතුවක් හින්දා අපි මොකක් හරි හේතුවක් හින්දා ළමයි B ගේ මාන එකපාර හෙව්වා නම් ඒකේ මාන හොයාගන්නේ මේ මේ උත්තරේ එකපාර ගත්ත හැකි ඒකේ මාන හොයාගන්නේ නැතුව. හරිද? හරි. අපි දැන් ඊගාව කොටසෙන් කතා කරමු. ඊගාව MCQ ගණන් ටිකට්.